ගෞරවනීය මහාසංගරත්නය ඇතුළු මේ අවස්ථාවට සහභාගි වන පූජ්‍ය පක්ෂයේ උතුමන්ලාගෙන් අවසරයි. ජාතික විද්වත් සංවිධානයේ සභාපති මහාචාර්ය චන්දන අබේරත්න මහතා ඇතුළු මේ අවස්ථාවට සහභාගි වන ජාතික විද්වත් සංධානයේ සියලුම නිලධාරී සහ සමාජික මහත්ම මහත්මීනි, අප සංවිධානයේ ආරාධනයෙන් අද දින මේ පවත්වනු ලබන ජාතික විද්වත් සංවිධානයේ මහා සමුළුවට සහ අපගේ ප්‍රතිපත්ති එළිදක්වන මේ අවස්ථාවට සහභාගි වන සියලුම ආරාධිත මහත්ම මහත්මීනි, දයාබර නෝනාවරුනි, මහත්වරුනි, අද අපේ රට, අපේ සමාජය ඉතාමත්ම තීරණාත්මක දිනයකට පැමිණ තිබෙනවා. ජාතික විද්වත් සංධානයේ විදියට විශේෂයෙන්ම පසුගිය වසරක කාලයක් තුළ අප විසින් කරනු ලැබූ බොහෝ සාකච්ඡා, සංවාද සහ විවාද වල ප්‍රතිඵලයක් ලෙස අපගේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය අද දිනේ අපි ඔබ සියලු දෙනා හමුවේ එළිදක්වනු ලබනවා. අපේ මේ ප්‍රයත්නය කුඩා විද්වතුන් කණ්ඩායමකට පමණක් සීමා වූ ප්‍රයත්නයක් නොවේ. අපි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විදිහට, ගුරුවරුන් විදිහට, ඉංජිනේරුවන් විදිහට, වෛද්‍යවරුන් විදිහට, කළමනාකරුවන් විදිහට, නීතිඥයන් විදිහට ඌ ඒ පුළුල් මේ සමාජයේ පුළුල්තම වූ වෘත්තීය එකමුතුවක් විසින් සැදුම්ලත් පුළුල්තම වූ කණ්ඩායමක් විසින් සකස් කරනු ලැබූ ඒ දල සටහන් මේ රටේ සියලූම පළාත් නියෝජනය වන පරිදි සෑම දිස්ත්‍රික්කයකම පාහේ ගොස් සාමාන්‍ය ජනතාව සමග සාකච්ඡා කරමින් පැමිණි ඒ ගමන් මගක එක් අවස්ථාවක් පමණයි අද අප විසින් මේ එළිදක්වනු ලබන ජාතික ප්‍රතිපත්ති වැඩපිළිවෙල වෙන්නේ. එනිසා මේ වැඩපිළිවෙල විද්වතුන්ගේ පමණක් ප්‍රයත්නයක් නොවේ. මේ රටේ බොහෝ ක්ෂේත්‍ර නියෝජනය කරන ජනතාවගේ ප්‍රයත්නයක්. එනිසා ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්නට, විවාද කරන්නට, මේ ප්‍රතිපත්ති තවදුරටත් පෝෂණය කරන්නට අපි මේ රටේ සියලුම ජනතාවගෙන් ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. අද දින අප විසින් එළිදක්වනු ලබන මේ ජාතික ප්‍රතිපත්ති මාලාව මේ අවස්ථාවේදීත් කියවුණා, ප්‍රධාන වශයෙන් ප්‍රධාන ක්ෂේත්‍ර 10ක් ආවරණය වන පරිදි තමයි අපි මුලින්ම මේ වැඩපිළිවෙල, මේ සාකච්ඡාවන් අපි ආරම්භ කළේ. නමුත් විවිධ ප්‍රදේශවල ජනතාවත් එක්ක සාකච්ඡා කරනකොට, ඒ වගේම විවිධ වෘත්තීය නිපුණතා තියෙන බුද්ධිමතුන් උගතුන් සමග සාකච්ඡා කරනකොට අපට පෙනී ගියා, ඒ ප්‍රධාන ක්ෂේත්‍ර 10ට අමතරව අප විසින් ආවරණය කළ යුතු
සේත්‍ර ගණනාවක් පවතින බව. එනිසා අද ඔබ අතට පත්වන මේ ප්‍රතිපත්තිය වැඩපිළිවෙල අනු සේත්‍ර 34කින් සමන්විතයි. මා මෙහි සඳහන් කරුණු එකිනෙක මෙහි සඳහන් කිරීමට යන්නේ කාල වේලාව නිසා. නමුත් අපි මේ වැඩපිළිවෙල ප්‍රධාන වශයෙන්ම තේමාවන් 7ක් යටතේ ඉදිරිපත් කරනු ලබනවා. ඒ තේමාවන් වන්නේ ප්‍රධාන වශයෙන්ම සබුද්ධික ශ්‍රී ලංකාවක් ගොඩනැගීම. ඒ වගේම සම්තෘප්තිමත් ශ්‍රී ලංකාවක්. පවිත්‍ර ශ්‍රී ලංකාවක්. කාර්යක්ෂම ශ්‍රී ලංකාවක්. ඒ වගේම නොසැලෙන ආචාර ධාර්මික ඒ වගේම නීතිගරුක ශ්‍රී ලංකාවක් කියන මේ පුළුල් තේමාවන් 7 යටතේ තමයි අපි අපගේ මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරනු ලබන්නේ. අපි දන්නවා මීට දශක කිහිපයකට පෙර නම් අපේ රටේ ප්‍රතිපත්ති සැලසුම් කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශ තිබුණා. නමුත් අපි දන්නවා අද වෙනකොට අපේ රට පත්වලා තිබෙන තැන. අපේ රටේ කිසිම ක්ෂේත්‍රයක ස්ථිරසාර වූ ජාතික වැඩපිළිවෙලක් නැහැ. දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් විසින් මැතිවරණයකදී ඡන්දදායකයන්ට ඉදිරිපත් කරනු ලබන මැතිවරණ ප්‍රකාශන තමන්ගේ ප්‍රතිපත්ති බවට පත් කරගත්තු යුගයකයි අපි ඉන්නේ. ඒ මැතිවරණ ප්‍රකාශන බලය ලබා ගත්තට පස්සේ ඒවට වෙන දේවත් අඩු ගානේ සකස් කරපු අයවත් නොදන්නා යුගයකයි අපි ඉන්නේ. නමුත් නැවතත් අවුරුදු 5කින් 6කින් එවැනිම වූ අලුත් වචන දාලා එවැනිම වූ වැඩපිළිවෙලක් නැවතත් ඉදිරිපත් කරනවා අපේ රටේ ජනතාව හැමෝම නෙමෙයි. නමුත් අතිබහුතරයක් ඒකට රැවටිලා නැවතත් ඡන්දෙ දෙනවා. ආයෙත් ඒ ප්‍රතිපත්ති මාලාව අමතක කරලා තමන්ට ඕන විදිහට මේ රට අද තියෙන තත්ත්වයට පසුගිය වසර 71 කාලය තුල රැගෙන ගියා. මේ නිසා අපේ රටට නිදහස ලැබෙන්නටත් පෙර 1943 දී CWW කන්නංගර මැතිතුන් විසින් හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල නෙලා ගත්තා වන අපට මේ දෙස තව දුරටත් ඇස්කන් පියා නිහඬව සිටීම කළ හැක්කක් නොවේ. මේ රටේ වෘත්තීය වේදීන් විදිහට, බුද්ධිමතුන් විදිහට, උගතුන් විදිහට සමාජයේ සංවර්ධනය සඳහා උපරිම වූ කැපවීමෙන් කටයුතු කිරීමේ කාලය පැමිණ තිබෙනවා. එනිසා අප මේ ඉදිරිපත් කරන ජාතික ප්‍රතිපත්ති වැඩපිළිවෙලේ පූර්විකාවේ අපි මෙසේ සඳහන් කරනවා. ජාතික විද්වත් සංවිධානයේ සතුව පුළුල් දේශපාලනික හා සමාජීය අරමුණක් පවතින අතර එය හුදු දේශපාලන බලය පිළිබඳ අපේක්ෂාවකට වඩා සමාජීය පරිවර්තනය පිළිබඳ වූවකි. අපේ හුදෙක් දේශපාලන බලය පිළිබඳ පමණක් විශ්වාසය නොතබා මේ රටේ සමස්ත සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික පරිවර්තනයක් සඳහා වූ ඉතා ගැඹුරු සහ පුළුල්තම වූ ජාතික වැඩපිළිවෙලක් අද දිනේ ඉදිරිපත් කරන්නෙමු. මේ වැඩපිළිවෙල අප එහිම සඳහන් කර තිබෙනවා සාකච්ඡාවට
විවේචනයට සහ විවාදයට විවුත්තයි. මේ රටේ සම්බුද්ධික ශ්‍රී ලංකාවක් සඳහා අප විසින් යෝජනා කරන වැඩපිළිවෙල තුළ අප විශේෂයෙන්ම අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය, විද්‍යා තාක්ෂණ, පර්යේෂණ හා සංවර්ධන පිළිබඳ පුළුල් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනු ලබනවා. අපි දන්නවා අපේ රටේ පාසල් අධ්‍යාපනය ගත්තොත් 2018 අවසාන වන විට මේ රටේ පාසල් 10,194ක් තිබුණා. ගුරුවරු 242,000යි. නමුත් ඒ වගේම පාසල් ළමුන් 41,00,000කට වඩා අධිකයි. අපි දන්නවා නිදහස් අධ්‍යාපනයේ තිබුණට අප රටේ දෙමව්පියන් තමන්ගේ දුව දරුවට ඉගැන්වීම සඳහා කෙතරම් වෙහෙසක් දරනවද කියලා. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් නොමිලේ අධ්‍යාපනය ලබා දුන්නත් එහි සම්පත් බෙදී යාමේ පවත්නා ඒ පුළුල්තම වූ විෂමතාවය විසින් රටේ අතිමහත් බහුතරයක් වූ ජනතාවගේ දුව දරුවන්ට අධ්‍යාපනයේ නිසිඵල ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. දළදේශීය නිෂ්පාදනයෙන් රටේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරනු ලබන වියදම ප්‍රමාණය 1.78% සීමාවක් දක්වා පහත බැට තිබෙනවා. මේ තත්ත්වය අප වෙනස් කළ යුතුව තිබෙනවා. රටක් වඩාත් සාර්ථක ලෙස දියුණු කිරීමට නම් ඉතාමත් බුද්ධිමත් ශක්තිමත් මානව සම්පතක් ගොඩනැන්වීම අද දවසේ අත්‍යවශ්‍යම වූ කාර්යභාරයක්. නමුත් අපි දන්නවා මේ ඉතාම මෑතක උදාහරණය ගත්තොත් පසුගිය වර්ෂයේ උසස් පෙළ සඳහා විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 168,000කට ආසන්න ප්‍රමාණයක් උසස් පෙළ සමත් වුණා. නමුත් අපේ රටේ රජයේ විසින් පවත්වාගෙන යනු ලබන විශ්වවිද්‍යාල 15ටම බඳවා ගනු ලබන උපරිම සිසුන් ප්‍රමාණය 30,000කට අඩුයි. එය උසස් පෙළ සමතුන්ගෙන් 17%කට ආසන්නයි. විශාල වැයබරක් දරලා මේ රටේ ජනතාවගේ මුදල් 85%කට ආසන්න ප්‍රමාණයක් වක්‍ර බදු වලින් එන මේ අධ්‍යාපනයේ ලබලා දීලා උසස් පෙළ දක්වාම රැගෙන ඇවිල්ලා උසස් පෙළත් සමත් වෙලා, නමුත් අපේ විශ්වවිද්‍යාල පද්ධතිය අසමත් වෙලා තිබෙනවා ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන් උසස් අධ්‍යාපනය සඳහා යොමු කරවීමට. අපගේ අධ්‍යාපන වැඩපිළිවෙල මේ ගැටලුවට පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සිට වෘත්තීය අධ්‍යාපනයේ දක්වා වූ පුළුල් දෘෂ්ටි කෝණයකින් සිට විසඳුම් ලබා දීමට අපේක්ෂා කරනවා. ඒ වගේම අද ලෝකයේ ඉතාමත් ශීඝ්‍රයෙන් ගෝලීයකරණයත් සමග ගොඩනැගී තිබෙන තොරතුරු තාක්ෂණය වඩාත් පුළුල් ලෙසත් වඩාත් විද්‍යාත්මක ලෙසත් සම්බුද්ධික ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා භාවිතා කිරීමට අපි අපේක්ෂා කරනවා. ඒ වගේම තමයි සම්තෘප්තිමත් ශ්‍රී ලංකාවක්. අපි දන්නවා අපි සංවර්ධනයේ අවසාන ප්‍රතිඵලය වෙන්න ඕන අපි හැමෝටම සතුටින් ජීවත් වෙන්න තිබුණා පුළුවන් නම් ඒ තමයි අවසාන ප්‍රතිඵලය. කොතරම් භෞතික සංවර්ධනයක් තිබුණත් අපට සතුටින් ජීවත් වෙන්න බැයි නම් ඒ රටේ සංවර්ධනයෙන් පළක් නැහැ, භෞතික සංවර්ධනයෙන් පළක් නැහැ. අපි දන්නවා අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය, කලාව, සංස්කෘතිය, ක්‍රීඩාව, නිවාස වැනි ක්ෂේත්‍රවල මේ රටේ ජනතාව මුහුණ දෙන දැවැන්තම අභියෝග. මේ අභියෝග වඩාත් ගැඹුරින් අධ්‍යයනය කරමින් ඒ පිළිබඳව මේ රටේ
විවිධ සේත්‍රවල ජනතාව සමග සාකච්ඡා කරමින් බුද්ධිමතුන් විද්වතුන් සහ ඒ සේත්‍රීය අධ්‍යක්ෂින් ඇති අය සමග සාකච්ඡා කරමින් වඩාත් සංස්කෘතිකමය වූ ඒ පුළුල් පුරවැසියන් බිහි කිරීමේ උත්තුංග කාර්යයට දහයක වෙමින් අපි සන්තෘප්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වූ අපේ වැඩපිළිවෙල එළි දක්වනු ලබනවා. ඒ වගේම අපේ පරිසරය ඉතාමත් වැදගත්. අපි දන්නවා 1960 දශකයේ වෙනකොට 1940 දශකයේ අවසානයේ අපි නිදහස ලබා ගන්නකොට 66%කට ආසන්නව තිබුණු වනගහණය අද 24-25 ප්‍රමාණයක් දක්වා විනාශ කරලා තිබෙනවා. කුණු කඳු පෙරළී ජනතාව මරණයට පත් වෙනවා. මෙවැනි තත්ත්වයන්ගෙන් මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා අපි සම්තුප්ති ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වූ අපේ වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා. ඒ ආකාරයට කාර්යක්ෂම ශ්‍රී ලංකාවක්, ඒ වගේම නොසැලෙන ශ්‍රී ලංකාවක්, ඒ වගේම ආචාර ධාර්මික ශ්‍රී ලංකාවක් සහ නීතිගරුක ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වූ අපේ වැඩපිළිවෙල තුළ අපි බලාපොරොත්තු වෙනවා. මේ රටේ සංවර්ධනය, ඒ වගේම සමාජ දේහයේ ඉතාමත් වැදගත් සංදිස්ථාන වෙනස් කිරීම සඳහා ඉතා පුළුල් බලවේගයක් ගොඩනැගීම සඳහා දායක විය හැකි වැඩපිළිවෙලක් අප ඔබ හමුවේ තබන බවට. ඒ සඳහා අප විසින් සමාජාන යෝජනය වී තිබෙන, අප විසින් සංවේදනය තිබෙන අපගේ ජාතිකත්වයන්, අපගේ නිල් කොළ රතු වැනි දේශපාලන පක්ෂභේදයන් ඒ සියල්ල අමතක කර එකවන්න අප සියලු දෙනා එක්ව මේ රට ගොඩනගමු. ඒ සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.